භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස් සදෑවත් පින්වතුන ඔබ ගීවතා විගෙන ගත්තා භහනාවක් මේ ජීවිතයට ප්‍රගුණ කර ගැනීමට ඔබ තුළ තිබිය යුතු සුදුසුකම් ගැන. ඒ තමයි ඔබට නිදහස් චින්තනයක් අවශ්‍යයි මේ මනස දියුණු කරගැනීම වටිනාකම ගැන්න ඔබ තේරුම් අරගෙන සිටින්ටෝන මේ දුර්ලබ මනුස්ස ජීවිතයේ ගෙවියන්ට කලින් මේ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජිනයක් ගත යුතුයි කියලා ඔබ මතයකට පැමණ සිටිින්ටෝන ඔබේ සිත දියුණු කිරීමේ සියලු උපදෙස් බුදුරජාණන් වහන්සගේ ධරමය තුළ තිබෙන බව ඔබ පැහැදිී සිටිින්ට ඕන. මෙන මේ කරුණු සැලකිල්ලට අරගැන අද අපි ඔබට ඉගෙන ගන්න සලස්සන්නේ භහාවන් මූලික භාවනා කරම දෙකක් ගැනයි. ඒකින් පළවෙනි භාවනාව තමයි සමත භන ඊළඟ භහවනාව තමයි විදර්සනා භාවනාව. මේ භහනා දෙකම බුදුරජාණන් වහන්ස පැහැදිලිවම අවධාරණයෙන් ප්‍රකාශ කොට වදාලා ජීවිත අවබෝධයට අතිශයෙන්ම උපකාර වෙනවා කියලා. බුදුරජාණන් වහන්ස වදාළ සමතුූ භික්වේ භාාවී තබ්බූ මේ සමත භාවනාව දියුණුකරන්ට ඕන ප්‍රගුණ කරන්ට ඕන. සමත භාවනාව ප්‍රගුණ කිරීමෙන් සිත දියුණු වෙන සිත වැඩවා කියලා තියෙනවා. ඉපස්සනාභික්කවේ භාවේ තබ්බා විදර්ශනා භාවනාවත් වැඩිය යුතුයි. විදර්සනා වැඩීමෙන් ප්‍රඥාව දියුණු වෙනවා. විදර්සනාව කියලා කියන්නේ යමක යමක ඇත්ත විමසා බැලීම. ප්‍රඥාව කියලා කියන්නේ ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැකීමේ හැකියාව එතකොට සමත භාවනාව දියුණවීමෙන් ඔබේ සිතේ තිබෙන දුරුවලකන් සිත විසිරෙන ගතිය නැතිවෙලා සිත ශක්තිමක් වෙලා මේ යම කවබෝධ කරගන්ට සුදුසු ආකාරයට සිත වැඩෙනෝ ඒකට අපි කේනවා සිත කර්මණන්න වෙනවා කියලා ඒක කියන්නේ යම කවබෝධ කරන්න සුදුසු ආකාරයට සිත සකස් වෙන. සකස්වීම සිදුවන්නේ සමත භාවනාවෙන්. විදර්ශනා භාවනාවෙන් කරලා දෙන්නේ ජීවිතබෝධී ඇති කරන වෙන එක ජීවිතබෝධී ඇති කරලා දෙන්නේ ප්‍රඥාව තුළින් ප්‍රඥ්ඥාව කියල කියන්නේ යම්පිසිදේක ඇත්ති ඇත්ත ස්වභාවය ඒ විදිහටම දැකීමේ හැකියාවට මේ දෙක වෙන් කරන්න බෑපෙන් ඇතුන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ජීවිතාවබෝධයේ ලබාගන්න කෙනෙක් එක්කෝ ඉසල්ල සමත භාවනාව වඩලා ඊට පස්සේ විදර්ශනාවට එක හරවලා. එහම නැත්නම් විදර්ශනා භාවනාව ඉස්සල්ල වඩලා සමත භානාවට හරෝලා. එහමනැත්ත මේ දෙකම එකට වැඩිනා අය. ඒ පළවෙනි කොටසට කියනවා සමතපූර්ුවංගමෝ ඉපස්සනා වඩනාය කියලා, සමති පුබ්බංගමෝ. සමතය මුල්කරගෙන විදර්ශනා භාවනා වඩ අය. දෙවෙනි කොටසට කියනෝ ඉපස්සනා පු්බංගමෝ සමතෝ කියලා. පස්සනා භාවනා මුල් කරගෙන සමත භානා වඩන අය. තුන් එනිකොටසට කියන යුග නක්්ද කියලා දෙකම එකට වැඩෙනයි. එහෙම නැතුූ තනිකරම විදර්ශනා විතරක් වඩපු පිරිසකුත් නෑ තනිකරම සමතය විතරක් වඩපු පිරිසකුත් නෑ. මේ නිසා අපි දැන්ක් සමත්හ විදර්සනා කියන බහනා දෙක පිළිබඳ තවදුරටත් විස්තර වශයෙන් අපි තේරුම්ගන්නට ඕනෑ. ඒ තමයි සමත භාවනාවෙන් කරලා දෙෙනවා. නිීවරණ ධර්ම සංසිදවෙලා සිත දියුණු කරන එක ද සමත කියලා කියන්නේ සංසිදවීම දැන් අපේ ජීවිතවල්ල යම්කිසි ගැටලුවක් ආරවුලක් ප්‍රශ්නයක් ඇතුුණ හම අපි කියන අපි දැන් සමතයට පත් කරගමු ඔන්නව අදහසමයි ඒ අප මේ සංසිදුව ගම්ම කියලා ඒ අදහසමයි තියෙන මනස සමතයට පත් කරලා දෙනවා මනසේ අවුල් බාව නැති කරලා මනස සංසුම් කරල දෙන්න පුළුවන්කම අන සමත භාවනාවකින් ලැබෙන. සේෂම මේ මනස අවුල් කරන කරුණු පහක් මේ ජීවිතයේ වෙලාගෙන පවතින්න බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපට වදාලා. ඒ පහට කියන්නේ පංච නීවරන කියලා. නිවරණ කියලා කියන්නේ එකට මොකද මේ චිත්ත දියුණෝ නැතිරන ප්‍රඥාවට බාධඇති කරන ප්‍රඥාව වලක්වන සිතේ දියුණු වෙනස් කල්දාන තමන් නොමගයවන දේට තමයි නනිවරණ කියලා කියන්නේ. හ නිවරන පහක් බුදුරජාණන් වහස් වදාළෙ තමයි තමන් ආසකරන රූප සබ්ද ගන්ද රස ඉස්පර්සෙවලට හිත නිතර නිතර දුවන එක ඒකට කියනවා කා මත් සන්දය කියලා. ඉළඟට තමන් ගැටිච්ච අරමුණුවලට ඇහන් දැකපුවා කනිින්ආහපපුන අසිං ආග්‍රහණ කරපුවා තිවෙන් රස විඳපුවා කයම් පහස ලැබපුවා මෙමගෙන නිතර නිතර හිතට මතක් වී ගැටීමක් ඇතිවෙන එක එකට කිව්වා. ඒක හඳුන්නාදිල තියනෝ ව්‍යාපාද නීවරණය කියලා. ඒඟට තමන්ට මේ සිත දියුණු කරන වැඩපිල්වෙල කරගන්න බැරිමට්ටමට තමන් අලසවීම තමන් නිදිමතට පත්වීම කම්මැලිවීම ඒට කියනව තියෙන මිද්ද කියලා ඒළගික තමයි තමන් දර්මී හැසිරෙන්ඩ තියද්ද තමගින් වෙච්ච අත්වැරදි ගන්න කල්පනා කරකර තමගින් අත් වෙච්ච අත්වැරදි ගැන හිත හිතා ඒවගෙන සුක කරකර සිත විසිරෙන්ඩ පැමැත්වීම ඒට කියනවා උද්ධච්චකු කුච කියලා එලගික තමයි මේ තමංක ධර්මවාර්ගේ මේක දුණු කළොත් හරි යිද. මේක හරියයිද මේක දියුණු කරගන්න බැරිවේද මට බැරිවේද කියගේ තමන් හැමතිස්සම පසු බහින සැකය මෙන්න මෙවා තමයි අපේ සිතේ හැමතිස්සම වෙලාගෙන තිබිලා අපි මානසිකව දියුණුවක් කරා යන්ට බාදා කරන්න වලක් වුණ දේවල්. මෙන්න මේවා සිතින් සම්පූර්ණිම යටපත් කරලා සිට සමාධිමත් කරලා දෙන්න පුළුවන් කමක් සමත භාවනාවට තියෙනවා. ඒ නිසා අපි සමත භාවනාවත් අනිවාර්රයම කළ යුතු භාවනාවක්. සමත භාවනාව අපි අනිවාර්යෙන්ම කළ යුතු භාවනාවක්. ඒවගේ තව ඒ ඉලක් භහනාවතම විදර්සන භ විදරසනා භාවනාවත් අනිවාරයම කළ යුතුයි විදර්ශනා භාවනාවතමයි යමක තියන මූලිකස්වභාවය ඒන්නේ යමක මූලික ලක්ෂණයේ උදහරණයට හටි අපිකිවත් බුදුරජාණන් වහන්ස වදාලා හටගත්තු සියලු දේවල් හේතුන් නිස හටගත්තු සියලු දේවල් අනිත්‍යයි කියලා එකොටේ හටගත්තු මූලික දේවලු ලක්ෂණයමකක්ද අනිත්‍යය මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හටගත්තු සෑම දේකම තියෙනවා නං සකස්වෙච්ච සෑම දේකම තියෙනවා නම් ඔබ තුළත් මේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා බ ජවිත රා මේ ලක්ෂණ තියනවා දැන් ඔබ මේ කට වහන් වෙලා හිටියට මේ අනිතතිරිබ මොන්න නොදී හිටියට අනිත්‍ය දේ අනිත්‍ය වීම ඔබට වලක්කන්න බෑ. අනි්‍යදී නනිත්‍ය වෙනකට හඩාවැටින්නේ නිසා නමුත් මේකට හඩාවටෙන් නැතුව අනිත්‍යද අනිත්‍ය වෙනකට ඔබ අවබෝධයෙන් සිටින්න පුළුවන්ම් අන්න ඔබ තුළ ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙන මේ නිසා මේ අනිත්‍යදේ අනිත්‍ය වශයෙන් දැකීමේ හැකියාව දුක්දේ දුක්වශයෙන් දැකීමේ හැකියාව එවගේ අනාත්මදේ අනාත්ම කියන වචන තේරුම තමාගේ වසගේ පවත්වන්ට බැරි කියන එක අපි ඒ තවත්සරලව තේරුම් ගන්නවා නම් අයිතිකාරයෙක් නැති කියෙනක අයිතිකාරයෙක් නැති දෙයක් දිහා ඒ විදිහටම බැලීමේ හැකියාවට කියනවා අනාත්ම දර්සය කියලා මෙන්න මේ ලක්ෂණසි මෙවලා නුවන මෙලා විමස විමස විමසීමස බලන කොට ඔබ තුළ කෙමෙන්කෙමෙන්ල් දියුණු වෙනවා යමක් වෙනවිද දකින්න පුළුවන් හැකියාව. අනි හැකියාවට තමයි ප්‍ර්ඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥ්ඥාව ලබන්ට ඕමනා කරන නාකාරයටය හැකියාව දියුණු කිරීමට කියන විදර්ශනා කියලා. ඇති ඔට ඔබ එකක ගොඩක් නුවන පවිච්ච කරන්නට ඕන කෙනෙක් කියන පුළන් හා අනි තිභාවනාව සිහි කරන්න එපා. ගහිිදරඉන්න කෙනෙක් ඒක ඔට අදාලනෑ ඔබේ ජීවිතය කඩාකප්පල් වේවි කියලා එතකොටම ඔබ ඔබේ ස්වාජීන නෝනින් කල්පනා කරලා ඔබ ඒ කෙනවා මනින් නෝනිි මෙහෙම මේ කෙනා නං අමු මිත්‍යාදුෘෂ්ටික කෙනෙක් මේකෙන නං යථාර්ථයට විරුද්ධව කල්පනාවක් තියෙන කෙනෙක් මේකෙන න චිත්ත දියුණුවට බාධාකරුණ කැමති කෙනෙක් මේකෙනනා න ප්‍රඥ්ඥාව දියුණ වෙනවාට අකමැති කෙනෙක් කියලා තෝරගෙන අදහස බැහැ කරන්නට ඕන. බැහැර කරලා ඔබ ජවිතය තුළ ඔබ තන්නට මෙහෙම. බුදුරජාණන් වහසේ මහාකාරු නිකල්. බුදුරජාණන් වහන්සේ ජීවිතය ඔුල්වෙන කඩාකපපල් වන දේවල් මේ ලෝකයට කියන්නේ නෑ. ඒව කියෙ පතජ්ජනය විසි. බුදුරජාණ වහසේ පුතජ්ාන කෙනෙක්නිමිල් අරහත්තට පත්ච්ච නිකලෙ සුත්්‍රමයන් වහසෙනම බුදුරජාණන් වහන්සගේ ධර්මයේ පපුතජ්ාන භාවෙන් එතර කරවන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකංකරුවන න ාවිෙන් එතර වෙලා අරහත්වයට පත්තින අරහත්වේ කරා පියනගන ශ්‍රාවක සඟ පිරිසයි මේ නිසා මම සරණගියපු තිසරණයටයි මේ අනිත්‍ය දර්සනය අදාල එ නිසා යමෙක් කියේනවානන් මේ අනිත්‍ය දර්සනය ජීවිතට ප්‍රදක් නෑ කියලා ඒ කියෙන තිසරණී බැහරවෙච්ච මිත්‍යා දුෘෂ්ටික මිත්‍යයා මතදරන පුතජ්ජන අන්ද බාල තත්ය කනේ කළ මෙම පැහැදිලියම යම හඳුනාගන්නට ඕන. හදුනාගෙන ඔබ සම්පූර්ණයම ජීවිතය ගැන අවබෝධයකින් කටයුතු කරන්න ටෝනිින්. එතකට දැගඔබ මතක තියාගන්න සමත භාවනාව කියලා කිවවෙේ සිි්ත තැම්පත් කරන පංචනීවරණ යටපත් කරන සමාධය දියුණු කරන වැඩ පිරිවෙල සමත භාවනාව තුළින් දියුණු කරගන්න පුළුවන් සමාධිය බොහෝ වෙලාවක් තියාගන්න පුලුවන්කම තියෙනවා ඒකට කියන දෙහාන කියලා. මේ දිහාන පළවෙනි දිහානේ දෙවන දිහානේ තුන්ගෙන දිහාන හතරනි දිහාන වසින් මේ දිහාන දියුණු කරන්න පුළුවන්. විදරසනා භාවනා මනාකොට හැසිරවීමේ දියුණුවෙනි ප්‍ර්ඥාව. ප්‍ර්ඥාව දියුණු වෙන්න දියුණු වෙන්න ඒකනාට මේ තියෙන ජීවිතය ගැන තියෙන අනවශ්‍ය බැඳීන් ජීවිතය ගැන ගොඩනගෙන අදාළනැති ප්‍රශ්න ජීවිතය ගැන ගොඩනැගෙන අත්බූධ ආකල්ප. ජීවිතිය ගන්න ගොඩනගැන මිත්‍යය අදහස් මේ සියල්ලෙම බැහැර වෙලා ජථර්ථවාදී අවබෝධයක් කරායාග ජීවිතය සකස්යනවා. එතකට අපට මේ සමත භාවනාවෙන් සිත දියුණු කරලාදනවා විදර්සනා භාවනාවෙන් ප්‍රඥාව දියුණු කළදවා මේ සිතත් ප්‍රඥාව දියුණු කරන සමත විදර්ශනා භාවනා දෙකම අපට දියුණු කරන්න පුළුවන් හොඳ භාවනාවක් බුදුරජාණන් වහසේගේ ධර්මී පුරා තියෙනවා ඒකට අපි කියනවා. සතිපට්ඨානය කියලා. මෙන මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතයට දියුණු කරගන්න පුළුවන් ආකාරයට ඔබට ඊළඟගවලෙසටහනලි දැනගන්නට ලැබෙනවා. එනිසා දැංඟඹ මතක තියාගන්න සමහ විදර්සනා කියල භාවනා දෙකක් තියෙනවා මේ දෙකම ජීවිතයට අත්්‍යවශයයි. මේ දෙකම දියුණු කරගන්නට ඔබ මහසිගත යුතුයි. ඔබට තෙරුවන් සරණයි.